ඒේ තිසි කිස්වලත් ආරක්ෂාව වෙන්ුවෙන් ලයිෆ මොයි බ සැෂේ තැන්ඩුකෙ තයක් පමනයි. ඒයේ දිනේදී බෙරටින් ොවි-19 නාසාධතයන් හත්සේ හතර දෙෙනෙකු වාර්තා වූ අතර? ඒය දිනක් තුළ බටින් වාර්තා වූ තුන්වැනි වැඩිම ආසාධිතයන් ගණනයි. ඉන් පන්සි හතලිස් එක්දෙනකුම වාර්තාාව වනේ කොළඹදිස්ත්‍රික්කයෙන්. එය මේදක්වා දිනක් තුළ කොළමින් වාර්තා වූ වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවයි. ම ආසාධතයන් අතුරුන් තුන්සිේ හැත්තැඇත් දෙනෙකුම කොළම එක සිට පහලෝදක්වාබන ප්‍රදේශවලින් හමුුවී ඇති අතර දෙමට ගොඩින් පනස් තුනක් අගුලනින් නිසිනාමයක් ්ලුමන්ඩල්වලින් පහලවක් මොටවෙන්න්ඩ හතරක් කොම්පනවේදෙන් හයක් මලිගවත්යෙන් හතක් කිමමුල ඇලෙන් හයක් නරාහෙන් පිටින් පහක් ජම්පටවිදයෙන් හතරක් අවස්සාවේලෙන් තුනක් හම වීතිමෙනවා. ොலஸ்மුව පිටිපන රිவத்துුව வேள்ளவீද ක கொොொன்னාව வெல்ள்ளம் පිටිය மோදන ප්‍රදේශවලින් ආසාதிතන් දෙදන බැගින් හதுනා ගැනනා. ඉටමතරව ොරල් රල්ளපන කොටකාවත් ஆதுறுப்பு වද மටட்டக்குළිය ஒருர் ොடுවත් ராஜ ரிய පபிළியந்தල, ගல்கிස් சෑන ප්‍රදේශවලින් එක් ආසාධතයකු බැගින් හමුවතිබෙනවා. ෙසිවෙදත් දෙවැ ොවිரල් ஆආரம்ம்ப වූ ගපහදිස්ත්‍රික්க்கேன் ඒ දිනේදී හමුවූයේ ආසාධතයි තිස්නම දෙෙකු පவයි. අනුව ගම්පහ දිස්ත්‍රික්කේ නව ආසාධිතයන් හමුුවීමේ කැපීපේෙන අඩුවීමක් මේ වනවිට දක් නටලැබෙනවා. මිටමතරව ගාල්ලෙන් අටක් මඩකලපුෙන් හතක් කුරුණෑගලින් පහක්, රත්නපුරේෙන් හතරක් කළුතර කෑගල්ල මහනුුවර සහ බදුල්ල දිස්ත්‍රික්වලින් තිදෙනකු බැගින් පුත්තලමින් දෙක් සහ පොළො නරුව සහ ාතලින් එක් ආසාධිතයකු බැගින්ද ඒ හඳුනා ගැනනා. ඒයේ හඳුනාගත් ආසාධතයන් අතරට පොලස්සිනිල්ලදහරින් පනස් හරක් බන්ඳරාර ස්ශ්‍රිතව දහතුරක් විදස්කතව සිට පැමිණිහා විධ ප්‍රදේශවලින් ද හතක්ද අයත්. දෙවැනි කොවිඩරල්ේ වැඩම ආසාධිතයන් වාර්තාූයේ ගම්පහොළඹ දිස්ත්‍රික්කවලින් වුවත් ගෙවුණු දින හතර තුළ ගම්පහ ආසාධිතයන්ගේ අඩුවීමක් සහ කොළඹ ආසාධිතයන්ගේ සීග්‍ර ඉහලයාමක් පෙන්නුම් කරනවා නොවබර් දොළස් වනදා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් දෙසිේ හැත්තෑය එකක් වාර්තා වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූයේ ආසාධිතයන් හතලිස් හයක් පමණයි. දහතුන් වනදා කොළබින් ආසාධතයන් දෙසි අ සුද්ධකක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හතලස්තුනක් වාර්තාාව. ඩාහතරවනදා කොළමින් ආසාධිතයන් දෙසිය පහක් වාර්තාවෙද්දී, ගම්පහින් භාර්තා වූ ආසාධිත සංඛාව හතලිහක්. ඊයේ දිනේදී කොළමින් ආසාධිතයන් පන්සිය හතලිස් එකක් වාර්තා වෙද්දී ගම්පහිෙන් භර්තා වූ ආසාධිතයන් කණන තිස් නමයක්තක්වා පහළ ගා. තෝම ස වඩ ොව සය දරුණු ත්්‍යක ගමන් කන යයිනෙක තමයි පැදිි වන්න. වගේ සමයි මරණ සං්‍යාව පි ැන් පේදවස ය තුරට වානාව ව ර ැතුව ගතර මු දව ැව රන පහ වා ද ර හ ද ො ්‍රික තු හ පැදි ව හ න ොච කිය හරුර හො දහ මයි අ ්‍රෝගේ පකර න පැලිය ග මනිවා ගඩ ච ර . ගන්ියට හැටහය ැම ෝගින් තුන් දෙනෙක්ෙම දෙන්නේෙක් බස්නා හිරෙන්තමයි වාර්තා වෙලාති. අද පවතින තත්ත්වය යටතේ. විශේෂයම කොළම නගරය සහ ඒ අවට ප්‍රදේශවල ඕනෑම අවස්ථාවක මතුපිටක මේ වෛරසේ තිබෙන්ඩ පුළුවන් මත්්‍යයවේ තරක් නෙවෙෙයි වෙළඳපොලෙන් ගන්න ඕනම බාණ්ඩයක් ආහාරයක් ඒවා අතපත ගෑවට පස්සේ සවන්දා අතහෝදා ගැනීමත්. ඒ හරහා පෘ්ටයන් හරහා මේ රෝගය බෝවීමේ අවධනම අවමකරගන්න පුළුවන්. අපි දැඩි සංචරණ සීම දාලා විශේෂයෙන්ම නගරේ දැඩිපාලන එකට යටත් කරලා. කට නග ඇතුල ො දට නග ට විශේ හද ලා ප ස්ාන් ව කිසිකනකුට එලියට හින්න බැවෙන විදිට. ැඩි පාලනය කැටතේ අපි මේක පාලය ක නැත්තන් ලකු ියසනක අපි මුුණ සි ෙන.මක කියන් ප්‍රධාන්තම හේතුව තමයිඒයේ මට්කුලිය ප්‍රදේශය සමහරතැන්වල නිරෝධානයට ලක්කරපු පවුල්. අය අනිවසම් බැහව තමා රැ ස්ානට යවා කියෙ අප හඳු ගල ැබලතින්න. මරණ සංකයා වන්න වැඩිය මස අඩුවන්න. වයස්ක පුදගල කොලමනගර සබ මාතු ජීවත් වන ප්‍රමාණය වැඩ. ය බේගන්න පිට පුලන්මත් යනවාද කියන අතාත ප්‍රශ්නය බට පත්වෙලා තියෙන අඩුම ගානයේ සති තුනක් දිනදාහතරක් විසියකක් අතර අපිල් හරියට ලොබ්ඩන් කරලා දැඩි පාලනයක් අයටතේ කටයුතු කළේ නැත්තං ඒ තුළින් වෙන්නේ රට නිුත්තඇගටත් මේක බෝයන ප්‍රවණාවයක් ඇති වඩල. මෙ අතර ඒයේ දින අසන්බන වි මිුවන් ගොඩ හා පැලියොගොඩ කොවි්පකරේ සමස්ත ආසාධතයන් ගණන දහතුන්දහ හත්සියසුවක් දක්වා ඉහළගොස්තිබූ අතර ඉන්ට අටදහස් හැත්තෑවක් පූර්ණ සුවේ ලබා පිටව ගොස් සිටිනවා. එම පොකරේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි සංඛ්‍යාව පන්දහස් හයිසිය හැට පහක් මිනුව ගොඩ හා පැලියගොඩ කොවිD්පොකරෙන් පමණක් බර්ණහතලිස් පහක් වාර්තාීතබෙනවා අතිකරු ජනාත්තුවා ්‍රාමාත්‍යයතුමා ප්‍රමුක රජය අපගේ කාරිසාදක බලකාය සෞඛ්‍යය හමුදා අනිකු සියලු ශේත්‍ර පොලිසිය ඇතුළූ සියදුම ශේෂත්‍ර එක තුවෙලා ඒගත්ත ක්‍රියාමාර්ග වලට අනුව මේක මේ තත්තයෙන් මිනුවන් ගොඩ පුකර සම්පූර්ය මෙමකොට අපි පාන කරගෙනට හැයා බිලතිබෙනවා මනිුවන්ගොඩ කියැන ම්මා්‍රදශයම කි ස සාධත හම් වන්නේ මේ දෙවනි ැල්ලෙත් දෙවැනි කොටස නැක්තන්ඒ මච වල සංකරන්න හම්බඳ වනාට මිනුවන්ගොඩ පුකර ිනුව ගොඩින් ආම් ච ස්ථන සම්පූර්ණ අපි පානය කලතිබ. මෙ අතර මවිධ පොලි ථානවලින් භර්තාාවන සස්ත පොලි සාධතයන් ගණන අද පස්සුරු තුනවනමට දැක්වුණේ හත්ිය හතක් ලෙසින්. ඒ අතර පොලිස් විශේෂකාරය බලකායියේ සසාමාජිකයින් එකසේ හතලස් පස්තනිකුද සිටනවා. මෙ අර පේරධදින පොලිස රමහන අංශේ අනයක්ත පොලිස් නිලධාරෙකුට කො- වර සාධනය වීතිබෙනවා ඒන්ව හගේ ආස්්‍රතයන් වූ තවත් පොලස් නිලධහරින් පස්ස දෙෙක සොය නිරෝධානයට යම කරුණා පොලිසිය පැවස්සේ දාද පොිස් නිලධරයාට වෛරස සාධනය වූ ආකාරය මෙතෙක් අඩවරණ වී නොමැති බව. මෙම පොලසිේ වැඩකටේතු විශබේජහරණයකිරීමෙන් පස්සුව සාමාන්න පරිදි සිදු කරන බවද පොලිසිය පැවස්වා. එමෙන්ම බන්ධනනාාර ආශ්‍රිතව අදදිනේදී වාර්තාාවී ඇතේ එක් ආසාධිත කාන්තාර දෙවියකු පමනයි. ඇ කුරුවිට බන්ධනාාරය රැඳවියකු බව, බඳනනාගාර ප්‍රශකයකු පැවස්සේ. ඒ සමඟ බන්ඳරාර ආශවිතවවාර්තාාවට සමස්ත ආසාධිතයන් ගන්නන හාර්සිියති සටදක්වා ඉහළගයා. තොර හිනටියන්ග ල් හන්ද ප්‍රදේදී කත් ොබ හත්න අයද සන්නද පිරිසක් ොලිස් විශේ කාරය ල නිල හරන් වෙසේ අත්තර ගොගෙන අධකරනයට රිපත් කරීමෙන් පසුව රක්ෂ බඳනා ාර ගත කරුණ. ඔන් බූස්ත බන්ධනාගාරයට යමු කරනු අතර පසුගේ දා තුන්වන දසිදු කළ ිCR පීක්ෂණදී හවරුී ඇතේ ඕන් ගෙන්න් සි දනකුට වෛර සසියාසාධනේ ව ඇති බව. අඩුව කළුතර දකුණන පොලිස් නිලධහරින් වැටලීමට එක් වූ පොලිස් විශේෂකාරය බලකා නිලධහරින්, කළුතුර අධිකරණය ස්සාමාචිකයන් හා බන්ධනාගාර නිලධහරින් අද පිCR පීක්ෂණයට යොමු කර අනුතුරව සස්වන් නිරෝධයනයට යමු කරුණා. මෙතර පැලිගොඩ කොවි් පපකරේ දෙවෙනි පෙ ආස්ත්‍රිතයන් අට දෙෙකුද හඳනා ගැතිබෙනවා ඒ රුවන්වැල්ල සෞඛ්‍ය වයිද නිල් ධහරි කොට්ටාසේ. ඛ්‍ය යිංශ පැස්වේය අතර එකම පවුලේ පස්ෙු හා අවරුදු තුනක දැියක් සිටින වයි. මෙම ප සුබික CR පරීක්ෂවල ප්‍රතිඵල ප්‍රමාධයක් පවතින බවත් එඒ සවස්ත රෝග පාලන ක්‍රාදාමට බලපානු ඇති බවත් රජයි වෛද නිල්ධරීගේ සංගමය පෙන්වා දෙනවා. ඒ මුල්ලේරාව Pයයාන්ත්‍රය පූර්ණ හරිතාවෙන් ක්‍රත්්මක දොවන බව පසමින්. අදවසි මුල්ලේරයාව සසානාගර ැවත යතෙ පත් නවා ම දනන් ද ි ල්ලේයාව සායක අලත ම ෙක ත ාපිත ව වතම පිට දැන්දී පවදරට පාලනය කල ොහැ හේතුනිසක් ප්‍රමාධද වෙනවාන යෝජනක දන ගඩ ල පල්ලි.

කල් ඒ එකක් ආවහම ඔයි මැසිින්දකෙන් විශාල ප්‍රමාණය වැඩකර එවැනික් සොවිස් කරන්නත් තෝන සෑවිස් කරන කොට ටිකතවක්කෝකයි පශ්න තියන නවතන්න සිද්දනවා. එනිසාම ඒොට ඒ අත ැක් න්ික ි ට සවිරකොට අකන්ද ගෙනන්න ඒ කටයුතු තමයිතැන් සිදු කරීම පවතින්නේ. ඒය ඉදිරියේ අකන්ඩ සේව වි හතර සේව ලවා ගැනීමේ පුළුවන් විදට සක් කිරමි දැන් පවතින්නේ. මේ වෙන පිටමරටින් හඳුනාගත් සමස්ත ආසාධිතයන් ගණන දහත් දහස් පන්සිේ දහස්සයක් දක්වා ඉහළගොස් තිබෙනවා ඉන් එකළොස් දහස් අටසි හයක් පූර්ණ සුවේලබ ඇති තර තෞදුරටත් දරෝහල් ගතව ප්‍රතිකාරලබන සංඛ්‍යාව පන්දහස් හැසිය පනස් දෙකක් වෛරසේ ආසාධිතව මියගේ සවස්ථ ගණෙන පනස් අටක්. තින මෙම වාතාවරණය තුළ තුන්වැනි භාරය සඳහා යළි පසැල් වෘත කරන්නේද නැද්ද සම්බන්ධයෙන් ඉදිරි දිනකදී තීරණයක් ගන්නා බව අධ්‍යාපට අත්‍ය මහචාර ජල් පිරිස් මතා ප්‍රකාශ කලා. සෞක් ෂේත්‍රයේ විශේෂ්‍රෂයගේ උපදේ සැලකීමට භාජනය කරලා තමයි අපි අවසාන තීරණය ගන්නේ තුන්වනවාරය එන සඳුදා ආරම්භ කරුණද කිය එසේ කරනවානම් කොයි ක්‍රමවේද අනුවද ඒ සම්බන්ධයෙන් ගන්න පීවර මොනෝධගෙනක පිළිබඳ ගැමරින් සලකා බලලතමයි ඒ තීරණය ගැනීමට අපි බලාපොරත්තුවන්නේ හෙරුගේ පළමු කිරණෙන් ද්‍රන්වන් බෝද්ධය තෙමත් සමකට ලීව අයිෂකාහේස්කී.